මේ කතාගන වෙලා මේ අපිේ ලෙඩක් ස්තල දෙකාව කකුල සම්පූර්ණ ඔක්මතුවල්ලාඒය දවසද මාහතුනා කරක් ිහෙර මංකවා හරි පන් දවස්තුෙන් සනීප කරන කකුලට සම්පූර් තුල ඔක්කොම පතුර ගේෙල ුණ වෙලා බේ රහගල ංක හරි දවස්චොච දන්වා ෙ කරල මහතුනක් හයිම දවස්තු නිම සනීපරන මේ මනුස්සරේ වචනදන නුසට මං ගැන විශ්වාසයක් තියාගන්නවාගේ මට එක කරන්න පුළුවන් හදති ඇඟපත කැක්කුම් ගතියන් මේ අතපාය ජොයින්් රිධන ගතිය නිතරම මුත්‍රහා යන ගතියා ඉළඟට නිතරම සමහරක්වෙලාවට දැන න්නතු ඇ කේට්ටු වෙන ගතියා ඉළඟට ඇඟට හරි මහන්සියා ඉලට ඇස්සල දැවිලි ගතියා ඇස් නිකන් නිදි මත ගතියා ඇස්සු නිකං කඩා හැල්න ගතියා එඟට අප්‍රහා නිකත්වයා ප්‍රමේහයකෙන වචනය තේරුම තමයි දියවෙලා යනවා කියන එක සරීරෙල්ලය මස ඇට ඇට මිදුලු ශුක්‍ර ආදී වසේ මේ වන සප්ත දාතුවක් අපේ තියෙනවා තේර ැත්තම් තේන සිංහලින් කියර දෙන්නහු මුත්‍රා පිටීම ඇත්තම් අපි වචනකර චූබරවීම දිය වැඩියාව නොවේ දැන් ඔබ අවධානන් තත්වයි ඔබේ සීරයේ තියෙන ධාතු විෂවෙලාතීර නිරෝගි සම්පන්න ජාතියබිහි කරන්නනං මේ සකල ශරීරයේ අභිහන්තරයට බෙහෙත් දෙන්න ඕන වෛද්‍යවරයහුගේ හැකියාව හුට එක කරන්න පුළුවන් ච්චලයි තියනිසා මාරාන්තිි රෝගයක් වෙච්ච මේ දිය වැඩයාට ඔබ ලංකාව පුරාමගී ෙත් කර . ඔබ මගෙන් බිහෙත්තරන්න හැන් එනිසා මේ බිහෙත පාවිච්චි කරන්ඩ ඒ කාන්ත වසයන මේ රෝගයේ මූල ශක්තිය ඒ යැන මේ දියවැඩියාව හැදෙන්න්නට හේතුවෙන මුල්ම ආරම්භය ඒ මුල්ම ආරම්භ කවස්ථාවෙන්ම ඒ ශරීරයේ තියෙන විෂපධාර්ථ ඉවත් කරන්නට හේතු සාධක සිරුදනාටම තිරුවන් සරණයි අද විශ්වකර්ම හරහා ඔබව දැනුවත් කරන්නේ ප්‍රතිඵලදායක අපි දැනට හදාගෙන යන බෙහෙවින් ශ්‍රේෂ්ඨව උතුම්මු මහානුභාව සම්පන්න සංජීවනි දියවැඩියාසුවය බිහෙත පිළිබඳව බෝ දැනුවත් කරන්නට. සමහ අවස්ථාවලද ඔබට මේ අවෂදය සහ මේ රෝගතත්වයගෙන ඇත්තරම් පැහදිලි දනුවක් නෑකිලම විශවාසකරම එනිසා අම් බලාපොත්තු වනො මේ පිළිබඳව ඔබ පැහැදිි දැුවත් කිරීම රාශියක් කරන්න දියවැඩියාව කියන රෝගතත්ත්වය ගත්ත හම දියවැඩියාව කියෙන රෝගතත්වය අපි මදුමේහෙ හැටියට සහඳන්වනෝ දියවැඩියාව කියලා කියනවා ඇත්තට මේක ආයුරුවේද නාමේ තමයි ප්‍රමේහ රෝගය ප්‍රමේහ වර්ග රාශියයක් තියෙනවා ප්‍රමේහය කියන වචනය තේරුමෝකක්ද ප්‍රමේහය කියන වචනය තේරුම තමයි දිය වෙලා යනවා කියන එක ඇඟ දියවී යන්නේ යන අදහසින් තමයි ප්‍රමේහය කියන දේ හැදිට තියෙන. එතකොට ශරීරයේ ඇති සප්තධාතු දූෂ්‍ය බවට පත්වී ඒවා දියවීයාම තමයි දිය වැඩියා වසයෙන් හඳුගන්න. එතකොට සරීරල්ලය මස ඇට ඇට මිදුලු ශුක්්‍ර ආදී වසේ මේ වන සප්ත දාතුවක් අපේ තියෙනවා. ඔට මෙච්චර තේරෙන් නැත තමන් තියෙන සිංහැනින් කියර දෙන්නග අපගේ ලේ තියෙනවා. ඊළඟට මස් තියනවා. දලවසයෙන් ගත්තු. ඉළඟට ඇට තියනවා. එ ඇට මිදුලු තියනු. මේද තියනවා. එළඟට ශුක්්‍රාණු තියනවා. මේ විදිහට අපේ ශරීරයේ ධාතු හතකින් හැදිල තියෙනවා. රශාශ්‍ර මාංස මේද අස්ති මජර ශක්ක කියලා ම මසුත් ධාතුවක් ශරීරය. මේ ඒවා දියවී යාමට පටන් ගැනීම තමයි ප්‍රමේහය කියලා කියන්නේ මේ හොඳවට තේරුම් ගන්නටවයි. එතකොට. දියවැඩියා රෝගතත්වය එකඒ පුද්ගලෙන්ට බලපාන විදි එකේකාකාරය සමහර පුද්ගලයන්ට ශරීරයේ මුත්‍රා විදිහයට නිතරුවෝ මුත්‍රා යන්න පටන්ගන්න රාත්‍රයට හයහත් පාර දහ දොළොස් පාර සමහක් කලාට මුත්‍රාපිට වෙන්න පටන්ගන්න ඒ සරීරයේ තියන පෝෂ්‍ය පදාර්ථ ශරීරෙන් ඉවත්තට යන විදිහක් තමයි වේ ඊළඟට මේකෙ රෝගලක්ෂණ අපි හඳර ගන්න වන සමහරක් අයට මේ අතපය සේරම කැක්කුම් කරන්න පටන් ගන්න ඒ මොකදේ ඒ අපේ ඇට මිදුළු දධාතු ඔබ දන්නතුනට මේ ශරීරයේ යටට අතර තියනවා ඇයට මිදුරු දාතුව දිය වඩ පටන් අරගෙන. ඊනකට සමහරක් අයගේ ඇගේලේ වතුරු වෙලා යනවා ියගමියන් නොවෙේ හරි ඇගේලේ වතුර වෙලා නිකම්ම බරාඩු වෙලා යන. බර නිකම් අඩු වෙලා යන. දහ ඩියවසෙන් හෝ මොනවා හරි වසයෙන් දන්නෙමන ශරීරෙන් ඒ රුදිරදාතුව පිට වෙලා යන. සමහරක් අයගේ ඇස් කහ පාට වෙඩටන් ගන්න. ඒ අර ශරීරයේ තියෙන මේ දා ශක්තිය නැත්තන් අපේ ඇගේ තියෙන තෙර දහතුව නැති වෙලා නොමක්කෝම ඇයට බහි නොම මේ වැ සේරෝ මේ හකු පාඩක් ඊළඟට මේ උරාස්ති හන්දි එළඟට මේ ගෙ හරි තින මේ ඔක්කෝ බහින්ටන් ගනම මේ යටකෝකු සේරම් පැදෙන්න්නටන්ගන්න හොඳට පැහැදිලිව මේ දී වඩියාව කියෙන තත්වේ අපට හඳු ගන පුළුවන් එවගේම ස්ත්‍රීපාර්ශවයායට නොකඩවාම සමහරක් වෙලාවල්ලවට කි වෙනවා අපිකිනව නැත මා මා සුද්දී ඇති වෙන්න පටන් ගන්න ඒ කියන සමහරක් වෙලාවල්ලට දවස් හය හත අට තියෙන්ට පටන්ගන්නු. එතුට පිරිමිය අයට මේක සමහරක් වෙලාවල්ලලට දවසක් ඇර දවසක් රාත්‍රී නින් දෙෙන් ශුක්‍රාණු පිටවෙලා යනවා එක රෝගතත්ත්වයක් විදිහටත් පෙනෙනවා ඒ එක දෝ තත්වයක් වසේ නුසරකන දෝ තත්ය පත්ක තියමු දිය වැඩියාවෙන රෝගතත්වය ඇති ච්චහම මේ සිද්ධවෙෙන්න්න පුුවන් දන්නෙ ෑහැම දවසකම දවස ගානෙම චුක්‍රාණු පිට වෙලා යනවා රා්‍රී නිින් දෙද නොක බව සුක්‍රාණ පිටිෙන. ඊළඟට මුත්්‍රා සමක ශුක්‍රපිට වෙනවා සමහරක් වෙලාට අපිකින නිකම් ක මුත්්‍රා නිකම් පිටිපිටි වගේයනව කලේ පිටිපිටිගේ යන චරිීදී තියන ශුක්‍රධාතුව. ඊනකට සමහරක් වෙලාවල්ලවට ස්ත්‍රීන්ගේ නං සමහරක්විට මේ ස්ත්‍රීලිංගය පුපුරන්න පුුවන් ඒවා යම් යම ඉරිතැලීම්ලට ලක්වෙන්න පටන්ගන්නවා. පුරුෂයින්ගේ නම් පුරුෂ මුන්්ඩ ඉදිරිපිට පෙරසම පුපුරායෑමට පටන් ගන්නවා. ඒට ඒවා තුවාලවෙඩ ගන්න මේ දියවැඩියාවට ආවට පස්ස එන්න පටන් ගන්න තත්ත්වය ැන මම් මේ කියන් ඉළකට නියපොතුවල තියෙන ශක්තිමත්භාවේ අඩුවෙන්න්න පටන්ගන්න ඔබට දැන් තේරන ඇති දියවැඩියාව කියන තත්ව ඔබ මේ හිතු වැට සාමාන්‍ය තත්ත්වයක් කියල අතිශීන්ම භයානකයි. ඒකන හේතුව තමයිශරීරයේ දියවෙලා යවන රෝගය තමයි දිය වැඩියාවේ අපි තන්න්නේේ දිය වැඩ ඇතියම චූබර හැදෙන අපි අපි වචන කියය අනිිතර චබ රහද ඔබට දිය ඩියාව කියන්න. මුත්ත්‍රාපිටවීම නැත්තැම් අපි වචනකෙන චූබරවීම දිය වැඩියාව නොවේ. ඒත් ඉක්තරා ලක්ෂණයක් දිය වැඩියාව කියන්නේ ශරීරයේ තියන ධාතුශක්තියෙන් ශරීරයෙන් පහ වෙලා ය මේ තත්ත්වයට ප්‍රතිකාර දේශීය වසයෙන් පමණයි තින්. බටහිර කිසිීම ප්‍රතිකාරයක් මේ ගැන සාර්ථකව නෑ. මේ ගැන අත්හදා බලල ප්‍ර්‍යක්ෂ කරගත්ත වටිනාම ශ්‍රේෂ්ඨතමෞෂදය තමයි. සංජීවනී දියවැඩියා සුවය. මේක මම නිෂ්පාදනය කළේ මතුවනාගතයේ ඇතිවෙන වියසනයක් ගැන හිතලයි. මම ඔබට අනාවැකක් කියනවා තව මාස හයක් ඇතුළත හයක් පමණ යන විට. ලංකාවේ දියවැඩියා රෝගීන්ට එවගේ ප්‍රෂර් අධරුදිරපීරණ රෝගීන්ට ලියවකේමයා වැනි රෝගතත්ව බෝනො වෙන රෝගවලට පත් හැදිලතින මිනිස්සු සිය දස් ගානක් මිය යාල් එකට හේතුව ප්‍රතිකාර රෝග නැතු ප්‍රතිකාර අවෂද නැව ඒක අප කාටවත් බැල්ලවැ ඩක්නෑ මේක ස්වභාවේ අපට මෙවා මිලදී ගන්න ඩොලර් නෑ අපටවා මිලදීගන්න ක්‍රම වෙදින ඇති එතකොට වෙන්නේ මිනිස්සුන්ට මේවෂධ ප්‍රතිකාර විදි නැති නිසා මිනිස්සු මේ යන්න පටන් ගන්න ඊයේ මට කතා කලා එක්තරා අම්ම කෙනෙ එක්තරක් කියනෙ අවුදු හතේ දරු අයක්කාලා ඉස්ප්‍රරිදාල යිසූ ති මංක ද මොහද කරන්න හමුදුරුවති යිICූ ඉන්න කොහොමද බහෙත් කරන්න ඇති ම හුව අයිසූ එකට ගිහිම් බෙත් කරන්න සිහලවෛදවට දෙනවද නෑ අපි දෙැන බෙහෙත් පොුවන්න්න පුළුවන්ද බෑ දු අල්ලන්න පුළුවන්ද බෑ පාන්ටයත් දෙන්න පුළුවන් බෑ නස්නයක් කරන්න පුළුවන්ද බෑ ඉති මංවක් උම දෙනම් පතිකාර කරන්න තිෝට කියෙනවා අති ඒ තමා ඇති මොකද ඇති මකවා ඒ කෙ කතා කරන්න දෙපා තේරුමක් නෑ උත්ර දෙන්න බෑ ඔකර හයාගන්න බෑකරති පෙ කති කරලා බැල ගිය කරයක් නෑ මේ රෝගතත්ත්වේ දියවැඩියාව හරිින් මොනවවාහරි සරපදර්ශටය කර ොකක් හරිවේවා මිනිහෙකුට සිද්ධ වෙලා අවසං වෙලා උච්චස්ථාන ට කිහාාම තමා අපේ මිනිසු බෙහෙක් කරනටග ඒනිසා ඔබට දියවැඩියා රෝගතත්වයක් තියනව වෙන්න පුළුවන් ඔබට නිතරම දඩියදාන ගතියන් ඇඟපත කැක්කුන් ගතයන් මේ අතපාය ජොයින්් රිදධන ගතියා නිතරම මුත්‍රහා යන ගතියා. ඉනඟට නිතරම සමහරක්වෙලාවට දැනින් න්නතු ඇ ඇ කේට්ටු වෙන ගතියා. ඉළඟට ඇඟට හරි මහන්සියා. ඉලට ඇස්වල දැවිලි ගතියා. ඇස් නිකන් නිදි මත ගතියා. ඇස්ස නිකං කඩා හැලිෙන ගතියා. එඟට අප්‍රහාණකත්වයා. ශුක්‍රා නිතර නිතර ශුක්‍රණු පිටවීයාම මා සුද්ධිය ඇතිවෙච්චා අවස්ථාවකති එක දිග කාලයක් පැවතීම සමහට දවස් දෙකතුනා. මේ ඔබට දියවැඩියාවේ ප්‍රධාන ලක්ෂණ පහලවීමක් වෙන්න පුළුවන්. මේ තත්වේ ඉස්සර හට ගියහා ඔබ මොකද කරන්නේ වෛද දෙවරිය එක් ගාවට ගියා කිව ගමන් ලිවා මට් ්‍රම්ින්න් අයවෙන කතාවක් නෑ දෙකත ගන්න ප්‍රශ්න එච් වෙන කිසිීම බේතා ශ්‍රී ලංකාව තුළ හෝ ලෝකේ තුළ හෝ තවත් එක් ෙතත් ය නෝ බෙ දෙකක් විතරතියෙන තව මේ අර වෙන මොකුත්ම නෑ නැතන් කරන්න ඉංජෙක්ෂන් කරා මේ ච්චරයි තියෙනෙ. එනිසා මේක භයනක්කම හරිම අවදාානන් සහිතයි. ද පුංචිමලාමයාගින් ඳ අවුරදු අසු අනුව දක්වා වයවෞෘද්ධ පුද්ගලයා දක්වාම මේ බිහිසුුණු රෝග තත්වයෙන් පීඩාවන. එනිසා සංජීවනී දිය වැඩියාසුවය නමැති මේ අවෂදය මම සකස් කළේ ප්‍රත්්‍යක්ෂ වසයන්න මේ රෝගයට උත්තරයක් වන නිසා. මිලාදිකයි ඇත්. දොස් කියන්නපා හාමුදුරුව බේෙත්වකරුණනවා මිලාදිිකයි මේකොහොම ද පිගන්නේ ඒ ඒවා මිනිස්ලුන්ගේ පැත්තෙන් සාධාරණයි. ටත් පුලුව ඔබ රපියල් සියගාන ෙතක් විකුණන් වෙන හුත් ෝ නෑ ය මොු හරි කඩෙන් ඉගිියයට පෝක් රි මොු හරි ඔය පුු ටික්රගෙන ොනව හරියේ ඔය මේ සී චුට්ලක් උුණු කරලාක් කරලා මට රුපියල් පණහ ානත්වක් හැකයි බෙත හරි මට ප්‍රශය න එහෙමුණොත් මට මුුණු ලංකාවට බෙහෙත් දෙන්න පුළුවන් ප්‍රශ්නයන්න ලාබෙකුත් ලැබයි නමුත් අපි විකුණන්නේ අපි දෙන්න එක බෙහෙත හෝ වේවා ඒ බොන බෙහෙත බොන රෝගයා සූපත්වීමයි සිද්ධ වෙන නිසා ඔබට සුළුවසෙන් හෝ දියවැඩියා රෝක තත්ත්වය ලක්ෂණ දැන් පහළ වෙලා තියෙනවනනා ඔබට සමට සීණ දැන් අසූවා අසූ පහ අසූ හයවගේ නං දැන් ඔබ අවධානන් තත්ත්වයි ඔබේ සරීරයේ තියන ධාතු විශ වෙලා තීරෙනවා දැන් ඔබට දියවැඩියාව හැදෙන්ට ළඟයි.ඉ තවදුරටත් දියවැඩියාව හදාගන්න ලෙඩවෙලා ඇඟකේට්ටු වෙලා අප රාධයක් මේ දරුවෝ නැතුූ යනවා හම් වෙන දරුවන්ටත් අවසාල් දියවැඩියාව හැදෙන. ට මද බද්ික දරුවන් හැෙනවා දිය ඩියාව යෙන මිනිස්සුන්ගේ දරුහ මේ තත්වට පත්වවෙලා අපි මොකට දරු හද අපි මොකද මේ රටත් ජාතියක් වෙනුවෙන් දරුව බිහිල නිසා නිරෝග සම්පන්න ජාතිය බිහිකරන්ඩනං මේ සකල ශරීරයේ අභිහන්තරයට බෙහෙත් දෙන්නවා. එනිසා අපේ වක කීමක් තමයි ඇත්තරම ඒවරදල් මට එක්තරා තරුණේ කම්බලාක අරුත් තිස් දෙකයි තිස්තුනයි. එයාට හාරසය විශ්තට සීනි ති නොකටවාම ඉන්ජෙක්ෂන් විදිෙනවා ප්‍රමින් ගන්න දේ දක ලටදක රහට ෙ ංකව තමස ැරයි ෝ කියලා ම ට ද ති න්න ස මොකද කර මංක හරි කලබලන්නම ෙ දවත හදලේවරන ම හදපුුමන් කියන්නනගල මුස දාාන්නව බෙහත ගන්ත හෙම අ ඉන්වති ඉනිසා මේ රෝගයදට අපි ප්‍රතිකාර කරන්නන රෝගයේ මූල බීජය හොයාගෙන වෛද්‍යවරයා ඒකට ගන්න මුදලම් කාටවත් ප්‍රශ්නයක් වෙන නෑ අපි ගන්නකී යද රුපියල්දදාහදා හද විසිදහද ලක්ෂද කියන කදල්තාවයක් නෑ හදන බෙත හරියට හදලලා රෝගියෙක් සූපත් කරන්න පුළුවන්න යම් කි සිගෙනකොට ඔහුට ඒක මිනියම කිරීම් පිළිබඳව ජෝතිශයවත් අයුර්ුවේ දෙවක් වෙදකමයිවත් තහනමක් කලනෑ. ඒ වෛද්‍යවරයාට ඒ සඳහාගත වෙන මහන්සිය වෙහෙස සහ ඔහු ඒ වෙනුවෙන් යොදවන්නහු මහන්සිය ඒ වෙනුවෙන් ඔහු යොදන ඔහුගේ අප්‍රතිහත දෛර්ය වෙනුවෙන් ඒ පුද්ගලයා යම් කිසි දලා අයකිරීම ගටලුවක් නැති එනිසා අපි මේක ප්‍රත්‍යක්ෂ වසයෙන් අෞෂ දෙයක් දෙන්නේ. දව සතලිස් පහට බෙහෙත් දෙන්නේ. දෙලා බෙහෙතේ සියලු විතර බොන්න ඕන විදිිය පාවිච්චි කරන්න ඕනවද ියලතීර මේක යටටින් යනවා ඔබට දුරකථනාංක ඒ දුර කතනංකවට ඔබට කතාකලා බෙහෙතවෙන්කරගන පුළුවත් අතවකාරණවා. මේ බෙහත මාස ගනන් තියන පුලන් බෙහතන් නෙවි අද කෙනෙක් බේල්ට ඉල්ලුවනං. ේික ක්කෝම කඩුරලා ඒ අවශ්‍යදීවල් සකස් කරලා තිය ොකද මේකට පුහුල් ලස්ම රන්තැබිලි මුල්ල ඉස්ම ඉළඟට වැටකයා ඉස්ම ඉළඟට තැබිලියුස ඉළඟට දෙෙහිඉස්ම දොඩං ඉස්ම නස්නාරං ඉස්ම මෙ වගේ ස්මවා වගේ රාශ්‍යය පවිච්චන්ති එනෙහිද මේක මේ අරගන අපට හද හදා මාසගනම් හදන පුළුවන් දෙයක් නමසා ඔබට මේ බෙහෙත අවශ්‍යනං ඔබ සතියකට වත් කලින් අඩුම තරමෙන් දවස් පහකටවත් කලින් හතල්ලූම් කන්නටන් එකකොට තමයි බෙහත හදර තිබොත් ඔබට දාම දෙන්න පුළුවන් නැත්තන් ඔබට දෙන්නවෙන්න දව අතරප පහවෙලා මොකද මේක එහෙම තියතිය හන්න පුුවන් බෙහතක් නිමේෂණිකව හදලේවෙල්ලා නිත් අව ශේෂ රට අපි කුඩු කර තියා ගන්න අනිත් බෙහෙත්වරකටි දාලා කල්කය වගේ හදලා අපට මේක තියාගන්න හදාගන්න පුළුවන් ප්‍රජ්ජකේ තමයි තියන්නවෙනි ශීත කරන එක එන කරන්න කමයක් නෑ මේක හෙම නැත්තං අපේ බෙහෙත්වල තියලා තියෙන්නේ රෝගියාව නවත්වාගෙන දවස් ගාන බෙහෙත්රන්න ඒ කරන්න අද වර්තමායටට ඔබට බැහැනි එකට හේතුළමයි වර්මානය පවතින තත්වේ ආර්ථි සාමාජිකතත්වය බොම අරුතිය නිසා මේහ නව වෙලා දවසතලිස් පහක් ඔබට ඉන්න බැත්ති නිසා මේක ඔබත් මමත් දෙපාර්ශවීම මේ බෙහෙත පාවිච්චිවීම කියන මේ කාරණ අතුන එකට සංසන්ධනාත්මකව එක්තරා රූලක පිහිට අඩනං මේක පහසු ක්‍රමේ දැකපි අනුගමය කරන උනේ නිසා මේ බෙහෙත අනිවාර්ම ශීතරණයක ැබිය දැම දවසක් දෙක්. තුක් ශීත කරණේ තියන බැරුණට නක් වෙන්න නැහැ නමු දව තනිස් පහක් මේ එක තියෙන නිසා මේක ශීතකරණයක් භාවිතා කිරීම අත්‍යශ්‍ය බවට පත්වා එනිසා. වගකීමයුත්ත වෛ්‍යවයෙක් විසින් වගකීමින් බෙතක් කරන්නට පුළුවන්කම තියනන්නට මට මේ බෙහෙ ශුව ඔයා බයන්තු මේ බෙත පාවිච්චි කර ඇති නිසා අපට ඒ බෙහෙත දෙන්න පුලුවන්කමක් අපට තියෙන්න්න ඕනේ මගේත මේ කතා කන වෙලා අපිේ ලෙඩෙක් ස්සල දෙකව හකුල සම්පූර්ණ ඔක්මතුවල්ලා ය දවස ද මහතුුණක් කරක් බෙත්වමංකව හරි පන් දවස්තුයෙන් සනපරන. කකල සපපුූන තුලලා ඔක්ො පතරගේල ුණ වෙලා බේසරහගෙ මකව හරි දවස්කොච දන්වා ෙ කරල හතුනක්වහයිම දවස්තුනිම සනපරන මේමනසර වචනද නුසට මං ගැන විශ්වාසයක් තියාගන්නවාගේ මට එක කරන්න පුළුවන් හෙද. තිනිසා වෛද්‍යවරයහුගේ හැකියාව හුට එක කරන්න පුළුවන්ච්චලයි. නිසා මාරාන්තිි රෝගයක් ච්ච මේ දිය වැඩයාට ඔබ ලංකාව පුාමගින් ෙහෙත් කර ඇ. ඔබ මගෙන් බිහෙත්තරන්න හැන් එනිසා මේ බෙහත පවිච්චි කරන්න ඒ කාන්ත වසයන මේ රෝගයේ මූල ශක්තිය ඒ යන මේ දියවැඩියාව හැදෙන්න්නට හේතුවෙන මුල්ම ආරම්භය ඒ මුල්ම ආරම්භ කවස්ථාවෙන්ම ඒ ශරීරයේ තියන විෂපධාර්ථ. ත් කරන්න හේතු සාද ෙෙන ඇත ද වැඩයා හදැන්නේෙ කොයි හට කහමද දය වැියයා කිය න රෝග නුස්සේක ශර ඇතු තිව වන්නේ හොමද මේක එන්නේ එකට පාරම්පරික හේතුතිවා ජාන හේතුතියෙනවා හාර වැරදි විහරණ විද හේතුතිය මේ සියලු හේතුත් අපි සාකච්ඡා කරමින් ඒවාටි කොමද ප්‍රතිකාර කරන්න කියන කාරන පි බඳ ඒළඟ ීඩියෝකි ැබිතා කරන අනිවාරයෙන් දැනටත් ප්‍රමාද වෙන්නට එපා ලෙඩෙක් ලෙඩෙක් සුවපත්වන්න නම් අපායට යමන් කිව්වත් ලෙඩේ අමාරුව තියෙන කෙන ලෙඩේ සනහිප කරගන්නම් ඕන දෙයක් කරනවා තියනිසාරස්වති මමුරත්තේ ගැ ඔබ දනුවත් ඔබ මතකයි ඔබ හිටිය තත්ව භයනක රෝගති බිච්චායි පිළිකා ඉලකට ඇමුළු ඇගේ තිබිච් මහා විස් වාල ද්ද කෂ්ට වගේ බිසුණ රෝග වලට පත් වෙච්චයි දස් හතෙන් දය සනීය පච්ායි මේ ඩියක බල නඇ ඔබ පුලපුලාා බලාහිට ඔබ මට කියපුෝ බාරාධනා කරපු අනේ හාමුදුරණ අප වුවෙන් අපට අනුකම්පා පිණසේ දිය වැඩයාට බෙතක් ගදන්න කිය කියපකට ඔන්න ම බෙහෙත හැදවා බෙත හද අවසන් ඉතාම දුෂකරත් කාර්යක් මේ දැන් තියෙන්නේ ඔබට මේ බෙහෙත අරගෙන වලඳන්න සුවපදජාතියක් බෝට පත්වෙන්න නිරෝගීමත් දරු පරපුරක් ඉදිරි නාගතයට බිහිකිරීම සඳහා. රෝග සම්පන් අම්ම තාත්‍යෙක් බවට පත්ව නත්තන් ජනවලින් රෝගතත්වයයට පත්ව ජානවලින් උපත්තියෙන්ම දිය වැඩියආරෝගේ දරුවෙක්තමයි ඔබට බිහි කරන්න සිද්ධවෙන්නේ සැලසීමආරෝගගේ වගේ භයානකයි දිය වැඩියාවත් මොකද දයවැඩිය අ හිතමෙකට තාත්තකටහම්ම දරු අනි වාර්යම දියවැඩියාරෝගින් බට පත්නති නිසා මේකෙන් සිද්ධවෙන්නේ මතුවනාගත පරපුරට දැඩිසේ වියසනකාරි තත්වයකට ප්‍රශ්නකාරරි තත්වකට පත්තිනිසා අපේ වගකීමත්ය ඉස්සරහට අපි ඉන්න ආහාර බපුද්යක වගේ ම අවෂ ධර්බයකනිසා බෝනො වෙන රෝක සම්බන්ධ පිඩා විදින කෙනෙක් නං ඔබ ඔබට ඉදිරියේදී මේ තත්වයට දරුණල සමුහ ද සිදන ති ඒනිසා ස්තහට සර්පයකෑඇත්හෙම පරැසමෙන් ස්පිතාාවලටහම අන බොම පරස සහිතවෙන්න ය ස්පරිතාාරලින් බෙහෙත්නෑ ගත්ත් කාලාවත් භාරගන මුත් බෙත් නෑ නිසාට දේශී වෛදරුම් පිළිබඳුට හොයා අතියාගන්න වේ නොෙ ො හද ේ පදශ පොඩ ක ර සමන්ක හට කර හ ත් ච හොදන සම්පූර් නොමිේ ප්‍රතිකාරනවා සර්පදශට ෝගින් සඳහ තියනිසා ඔබ මේ ගන හොද අවදහානය යොමු කරගන ඉන්න අපේ යුතුකම අපි කලා. න්න බෙතයි තහිර වසයීම ඔට මේකින් සපත්ති සත්ත්‍ය වශයෙන් මෙ බම් බලාපොරොත්වෙන් නිරෝගීමත් පිරිිපුන් ජාතියක් විදිරිට බිහිකිරීම සහ ඉදිරියටී ඇතිවන්නට තියෙන මේ වසංගත රෝග සහ මේ පවතින තවදුරටත් ඇතිවිය හැකි ආහාරබුදු සහ අවෂධාර්බුදධගෙන. මිනිස්සුන් බේරාගෙන මිනිස්සුන් නිරෝගි සම්පන්නව කායක සහ මාන්සික නිරෝගී භාවෙන් යුත්තව ජීවත්තවීමට අවශ්‍ය කන ශක්ති උදාකිරීමයි විට අමතරව ඔබට කලින් මනි්පාදනකරපු සාරස්වති අමුෘර්තය. මුළුල් ලෝක තින ඕන රයෝගයකට තරම් ප්‍රතිකාර කළ හැකි තරම් මහා ශ්‍රෂ් අවසධයක් වි්පාධය කර ලතින ඔබට ඒ සම්බන්ධුව දනුවත්න පුරුවන් මේ යටටින්දාන නම්බර හරහා ඒවගේම දැන් ලඟලාගන ශිෂ්‍යත් විභාග. ඔබේ දරුව පමත් කර ගැනීමට අවශ්‍යයි කායික සහ මානසිකව දරුවා නිරෝගිමත් කරගැනීම සඳහා ශිෂ්්‍යත් විභාගේට මුහුණ දෙන පුංචි දවාදරියන් විශේෂයෙන් අරමුණුකරගෙන නිර්මාණය කරපු. බද්ධිනීක නෞෂදය තියනොයි තාමුු මිට අපි දෙන්නේ එක පින් තකාවගේ කරන දෙයක්. ඔබට මේ සියලුමද පිළිබඳව පහතු දැක්වෙන අක මත ඔට ොරතුරදැනගත හැකි මේක ව්‍යාපායක් නෙම මේ අංක ොදලතියන වෙඳනී ජුතොත්නෙමේ එන්න අපහසුයි මේ කාලසීමවිද පෙටල් නෑ ඩීසල් නෑ මේ ප්‍රශ්න නිසා ඔබට ඒ මේ අපහස්ථාවය මඟහරවා ගන්න තමයි මගේ ශිෂ්‍යයඉම මේ සඳහා යමු කරලා තියන්නේ ඇතුව ඒ අයි වෙළඳ නියෝජිතය නොම නබව කරුණාවෙන් සලකන්න ඔබට ඒ අවශ්‍යපදේශය සහ සම්බන්ධ කරගෙන මේ අවෂතිය පිළිබඳව විශේෂයෙන්ව මේ මමද දරුවත් කරපු. සංජීවනේදිය වැඩිය සුවයි ඔබට පාවිච්චි කරන්නට පුළුවන්. ඒවාගේ මහාසාරස්වතිය අමුරතයත් බුද්ධි නී නැති අවෂ දෙයක් ඔබ තියවා සිං විශේෂ දැනුවත් කිරීමම් රාශ්‍යයක් පවිදිරියදි කළ යුතුයි ඇයිදිය වැඩියා ඇතිවෙනෙ කිය කරුණුකාරණව සහ. මෙවැනි දෝග තත්ත්වයක් සරීරයේ පටන්ගන්න කොහොමද. මොනවගේ අයට දියවැඩියා අවදහනම තියන්නේ දිය වැඩා ඇතිව නට පස්සේ මනවගේ දෙයක්ද සරීරේ පටකවලට සිද්ධ වෙන්නේ මේ සියලු දේ පිළිබඳ අපි තවත් සාකච්ඡාවක් කරමු. අනිවාරයෙන් දැනුත් ඔබ ප්‍රමාද නැහැ. ඔබ රෝගියකු අඩුට ප්‍රතිකාරය තාම ලංකාව හැදිල තියෙනවා හැබයි මේ හදන්න හැමදාම බෑ ඒක හේතුව එකකති අවෂ්දවර්ගගේස් හටනෑ විශේෂ එකට එක ෙතත්යි මුත්ක් කාසි දට ලංකාවේ නෑ ොහවත්මට හොයාගන්න බෑ මේ බෙත තියන ටි මංගක්ොම ගත් යු අට පස්ස මට ෙත නවත හදන්න බෑ එකට හේතුමේ බෙත නෑ නිසා කරුණනා කල කවර කෙනෙ දන්නගෙනෙ නොන මට මුත්ක් කාසි සම්බන්ධව දැනුවත් කිරීමකන්න. බහුල වසයෙන් අශයන මකද මේ ෙතේ වැඩිපුර්‍රමායක් දානම මුත්ක්කාසි තිය නි මේ ගැත් ඔබ දැනුවත්වවෙන්න කොළමනං කොහෙවත් නෑමේ බේත තිය නිසා කියල ගොත් බොහමරු රශියක්තියෙනවා ඔබට මේ ද්‍රීව්‍ය මේ අමුරුත්ත මහා බෙහෙත සංජීවන දියවැඩියා සුවය ඔබට ප්‍රථ්‍යක්ෂවේවා ඔබට තියන් සියලු රෝගා බභාද මේ මහා බිහිසු දියවැඩයාආරෝගින් ඔබට නිරෝග සුවය ලබාගට හේතුවාසනාවේවා කළ ආශිරුවාද ප්‍රාර්ථනා කරමින් දැන් ඔබ මේ සඳහා ොම් වයි ඔබේ තියන මේ රෝගතත්වය සමනය කරගනින් සඳහා කටියුතු කරන්න කියලා, තාම කාරුණකු වෙල්ලාසින ඔබට තෙරුවන්සරණ.